හවුලුව හැරියෙමි. කාමරයේ තුරට සිසිල් සුළං හමායි. නිල්වන් පැහැදිලි අඩ අඳුරේ ඉඳ මගේ චිත්‍රවල තිබෙන කටු සටහනින් යුත් රූපහා දර්ශන දෙස මහත් ඕනෑකමින් බලන්නට වීමි. ඒ කටු සටහන් කීප වරක්ම මකා දමා මුල සිටම අඳින ලදේවාය. එහෙත් චිත්‍රය ගැන යමක් කීමට උචිත වේලාව නොවේ මේ. ප්‍රධාන දේ තවම අතට අසු වූ නැති හැඩයි. සිත තුල දෑතින් බදා අල්ලාගත නොහැකි ප්‍රීතියක් ඇති කරමිනි එය පැන නගින්නේ. ගිම්හානේ අරුණෝදය මෙන් වැඩි එන පැහැදිලි බවකින් හා ස්ථීර ගතියකින් යුතුව සැනකින්නේ පැන නගී. අරුණෝදයේ නිසලතාවයට වැදෙන මම කල්පනා කරන්නට වීමි. මා මෙසේ හැසිරුණු වාර අපමණය. මගේ චිත්‍රය තවම සිතුවිලි මාත්‍රයකට පමණක් සීමා වී තිබෙන බව ඒ හැම වාරයකදීම මට ඒතු ගියේය. අවසාන නොකළ දෑ ගැන කිට්ටු යහළුවන්ට දන්වා සිටීම අනුමත කරන එකෙකු නොවෙමි මම. දැඩි ඊර්ෂ්‍යාවකින් යුතුව මගේ වැඩ දෙස බලන නිසා නොවේ මා එසේ සිතන්නේ. අද තොටිල්ලේ නැලවෙමින් සිටින දරු පැටියෙක් හෙට මොන විදියට හැදී වැඩි නැගී සිටිද යන්න සිතා ගැනීම අසීරු කාර්යක් නිසාය. ඇඳ අවසාන නොකරන ලද චිත්‍රයක් ගැන තීරණය කිරීමද අසීරු වැඩකි. එහෙත් මේ බර මගේ රීතීන් මම කඩා දැමුවෙමි. අවසාන නොකළේ චිත්‍රය ගැන මහ හඬින් කියාපෑමටත් එයටත් වඩා ස්ථීර ලෙස කියන්නේ නම් ඒ ගැන මිනිසුන්ගේ අදහස් උදහස් දැන ගැනීමටත් මට උවමනා වී ඇත. ඒ අභිලාෂයක් නොවේ. ඒ කාර්ය වෙන අන්දමකට කළ නොහැකිය. ඒ බර තනිවම ඉසිලීමට මට සවිශක්තියක් නැති නිසාය. ඉතිහාසයේ මගේ සිත පුබුදුවාලීය. චිත්‍ර ශිල්පියෙකු ලෙස තෙලිතුඩ ගැනීමට පොළඹවන ලද්දේ ජීවන පුවතකි. එහෙත් ඒ ජීවිත කතාව කොතරම් විශාලදැයි කියතොත් ඒ බදා අල්ලා ගැනීමට මට නොහැකිය. මගේ අදහස් සම්පූර්ණයෙන්ම කියා පෑමට තරම් ශක්තියක් මා තුළ ඇතැයි මා නොසිතන හේයින් මම බිය වෙමි. ජනතාවගේ උපදෙස් මට අවශ්‍යයි. තීරණය ගැනීමට ඔවුහු මඟ පෙන්විය යුත්තාහ. ජනතාව සිතින් මා සමග චිත්‍රය අසල සිටිය යුතුය. ඔවුහු මා මෙන්ම කැළඹීමට පත්විය යුත්තෝය. හදවත් තුළ ඇති දයාන්විත බව ගැන දුක් නොවන්න. මා සමීපයට එන්න. ඒ කතාව කීම මගේ යුතුකමකි. අපේ අයිලය අයිල් කිර්ගීස් සෝවියට් සමූහාණ්ඩුවේ ගම්බද පරිපාලන ඒකකයකි. කුර්කුරේව්ව පිහිටා ඇත්තේ උස් කඳුවැටි අසල වූ පුළුල් නිම්න භූමියකය. කඳුවැටි අතරින් ගලා බසින කුඩා ගංගාවලින් වැඩි හරියක් අපේ අයිලේ හරහා දිවේ. අපේ අයිලේට පහලින් කසකස්ථානයේ ස්ටෙප්ස් බිම්වල කොටසක් වන කහ පැහැති මිටි යාවතකි. එය වටා කළු පැහැති යෝධ කඳු ගැට පෙළකි. මිටියාවත හරහා වැටී තිබෙන දුම්රිය පාර බටහිරින් සිතජය දක්වා විහිද යන්නේ සමතලාබිමක් පසු කරමිනි. එහෙ තෛලයට ඉහලින් කඳු ගැටයක් මත පොප්ල ගස් දෙකකි. මට බහ තේරෙන අවදියේ පටන්ම ඒ ගස් දෙක දැක පුරුදු බව මතකය. කොයි පැත්තේ සිට අපේ කුරුකුරේව්වට ඇතුළු වුණද පළමුවෙන්ම ඇසට හසුවන්නේ මේ ගස් දෙකය. කන්ද මත පිහිටි පහන් කණුසේය ඒවා. දුම්රියෙන් බැස ස්ටෙප්ස් බිම හරහා අයිලේ දෙසට ගමන් කරන මට පළමුවෙන්ම දකින්නට ලැබෙන්නේ අර පොප්ල ගස් දෙකය. එසේ වීමට හේතුව ළමා කාලයේදී ලබන හැඟීම් මිනිසෙකුට වඩාත් අගනා නිසාද නැතිනම් වෘත්තියෙන් මා චිත්‍ර ශිල්පියෙකු නිසාදැයි කීම උගහටය.
एवा एतराम उस नोवद बहु ऐत सिट बालने वेटन नोपेन उन्नद मंगे ऐसटे एवा हसुए मानसटे देने ऐत पेदेस्वल सिट अपे कुरकुरे हुएट मा फैमिली वार बहोय एहत हैमदाम हादवत खाकियन पाल बावके न्यतु अमम काल्पना कलमी अर पॉपुलर निम्बुलु गस देख इक्मनीन पेने विद आइलेट हानिकट या हैकिवेद पॉपुलर गस साहित खांदु वेटेट या मट हैकिद इट पासे गस यट हिटगिन हित प्रेतिय नुतुरा यनतुरु कोलवल सर सर यान हंड ऐसीमट ऐतना अपे आइले नोयक वर्गवल्ट आयात गस एमट तिबे एह तर पॉपुलर गस विशेष तैनाक गानी ओउनगे बस विशेष एककी ए गीतेन पिरी जीव प्राणे की रह हो दवाल हो कोई वेले हो मैं आवद मोह हो देदन ए में अत वैनिती उनके यातु एकीन का वैलंद गानिती विविध स्वर माला अनुव गायन नाक में कोलहा अतु शब्द अन्नगति निहांडव हमन सुलम पहर वैल तलाव मत नटा नाक मेंनी वारेक नौपेनेन गीन दालुवाक से हद किति काओ में उनुसुम केंदरी इमाक अतु दिगे दिवे अन्ना से सेने की नैतिवन दैडी निहाड़िया आवकी पोपला का सेकवार नगी सिट अनतुरु हंगवे में हंड नंगा सुसुमलान ने यमा गेन पसत अविली वे नाक मेंने वही कुनाटु सहा सेड सुलां पहरट हसुवन पोपला गास अतु सोलव में वेरें ए में अत वेने हंड नंगाई ए पीडावट हसुवन कोल गेलवी वेटे देवे मीन नगिन गिनिदालु मेन एविटे तुरु पेने एट अवरुदु गणनकट पसु ममे ही रहस देन गतिमी खंदु गेटे मत तीबेन में पोपले गस देक सुलाम पहरट व्यूर्तवी नग्न वीसिटी वायु पीडने इता सुलु वेनास वीमकट पवा एवा हसुवे इता सहल्लु सुलंग पहरट पवा हेम कोले अक्म हसुवान्ने सियु मिंदुरन एतिये उन्सेय ए चाम एत्त सोआ गनीम निसा मम खल नोकिरुनुमी ए लमा हेंगीम मा केरेन वेन नूये नेति अतर अद दक्वा ए मम आरक्षा करगिन सिटिमी कांदु गेटे मत पेहेट पोप्ल गस देक अदात मट पेनेने अपूर जीवमान वस्तु उन्लेसिनी मगे लमा काले कोलपाट मायाकारी वेदुर केबेल्लक में एक गस्यट नेवतिन गिम्हान निमाडुवट पासल वैसीमट पेरदा अपे कोलु नडे कंदु गेटेट वेदने कुरुलु कूड विनाश किरीम संदहाय कैको गसमिन उर्वान बामिन कंदु गेटेट नगिन हेम वाहरे कदीम योद पोप्लरयान देदना ए मेयत वेनेमिन सिय सिसिल सेवनिन हा कोमल हंड पत्रु अमीन अप सादरेन पिलिगन नेयाई क्या पैवाक में मट देनीने पावहन नेती मुरंडु कोल्लन वन अप एकापिट एका नगिमीन गस बड़ गान निमो अतु रिकिली गाने एदन अप कुरुलन गे रजे आक्रमने कराने वेगेनी बिये पत्वन कुरुलु रांचु अपट उडिन कैको गसमीन पियांबती कुरुल्लान्गे कांदोस किरियाव अप गणन कटवाद नोगत्तेमु गस मुदुन दक्वा नेंगेमु कौद वैडिय निर्भीत कौद वैडिय दक्ष हिटी हैटिये एसा उस मुदुनक सिट कुरुल्लेक इगिलेन उसक सिट इंद्र जालम किन मेन अप इदिरिये इमाक्नेत विशाल लोके दिस्वे महापोलवे देवेंत बव अप पुदुमेट पत्कलेय अतूड सिट में पुदुम दर्शने देस बालन अपट हुस्म गनीम पवानु है किव गल गसनाक में देने लोके विशालम गोडनेगिल समूह गोविपले अस गाल बाव अपगे वेट ही मुवद मेतन सिट बालन विटे पेनेने कुडा मडु अक्मेनी आईलेट पीटु पसिन पैतिर एतिनेव स्टेप्स बिम दड़ी उष्णे निसा एतिवन रत्तु वातेन पेननगिन पटलेट हसुव अतुरु दन्वी अन्नाक सेय एस्वलेट पेन तेक दुरतिबेन बोर नील पहती आस देसत दसित पैतिरयान महा पोलोव देसत बैलुवेमु इसर गंगा नदी एतै सेक नकुल तैनवल
නොදුටු තැන්වල ගංගාවන් ගලා බසින සැටි දුටිමු ඈතක සිටජේ හෘදේ කැඳසේ ගංගා නදී දිස්විය අතුවල නිසලව ඉන්න අපි මෙසේ සිටුවෙමු මේ ලෝකයේ කෙලවරද නැතිනම් තවත් ඈතට අහස විහිදී යන්නේද එහි වලාකුළු තිබේද ස්ටෙප්ස් බිම හා ගංගා නදී තිබේද අතුවල අප ඉන්නේ හුස්ම පවා නොගනිමි සැඩ සුලං වල අපූරු හඬත් එයට මිතුරෙකු ලෙස පිළිතුරු දෙන තුරු ලතාවල කොළ ඈත රටවල අරුම පුදුම තොරතුරු ගැන කියන්නාක් මෙන් නගන හඬත් අපට දැනේ පොප්ලර් ගස්වල හඬ මා කන්හි වැකුණු විගස මගේ හදවත බියෙන් සහ ප්‍රීතියෙන් සැලෙන්නට විය ඒ හඬ ඈත රටවල් ගැන කියපාන්නාක් මෙනි එදා මා විසින් කල්පනා නොකරන ලද දෙයක් තිබින කා විසින් දේ ගස් පැල කරනු ලැබුවේ මේ ගස් සිටු මිනිසා එදා දුටු සිහිනය කුමක්ද ඒ අප්‍රසිද්ධ පුජ්‍යලයා මේවා පැල කළේ කිනම් බලාපොරොත්තුවකින්ද පොප්ලර් ගස් සහිත කඳු ගැට පෙදෙස හඳුන්වන්නේ දුයිෂන්ගේ පාසල නමිනි නැති වූ අශ්වයෙකු සොයන්නෙක් තමාට හමු වන එකෙකු අමතා මෙසේ ඇසූ බව මට මතකය. ඒ යාළුවා මගේ අස්තමාල්ලාවම දැක්කේ එහෙම නැද්ද? ඔහුට නිතර ලැබුණේ මෙවැනි පිළිතුරකි. අන්න අර උඩහා පැත්තේ දුෂන්ගේ පාසල ළඟ උන් ඊයර තනකොළ කෑවා. එතනට ගියාම උඹේ එකාව හොයාගන්නට පුළුවන්. වැඩිහිටියන් අනුකරණය කරමින් අපි කොල්ලෝ කල්පනා නොකර මෙසේ කෑගැසෙමු. කොල්ලනේ යමුද දුෂන්ගේ ඉස්කෝලෙට පොප්ලර් ගස් වලට නැගලා කුරුළු කූඩ අවසන්න ඉස්සර කාලේ කඳු ගැටේ මත පාසලක් තිබුණු බව කියනවා මා ඇස ඇත එහෙත් අපට එහි හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි විය එහි නෂ්ටාවශේෂ හෝ සොයා ගැනීමේ අදහසින් ළමා කාලයේදී මා ඇවිද මහන්සි වූ නමුදු කිසිවක් සොයා ගැනීමට අපොහොසත් වීමි පාළු කඳු ගැටය දුෂන්ගේ පාසලයයි හැඳින්වීම පුදුමයට කාරණයක් විය. ඒ දුෂන් කියන්නේ කාටදයි මම වැඩිහිටියන්ගෙන් ඇසුවෙමි. එක් මහල්ලෙක් ඕනෑ එපාවට මෙන් අතක් වනමින් මෙසේ කීය. කවුද දුෂන්? නොන්ඩි බැටළුව ගමගේ පරම්පරාවෙන් එන උන්ද තමයි. ඔය සිද්ධිය බොහොම පරණ එකක්. ඒ කාලේ උන්ද කම්සමෝල් තරුණ සංගමයේ හිටියා. ඔය කඳු ගැටේ උඩ තිබුණා පාළු මඩුවක්. දුෂන්නේ මඩුව අස්පස් කරලා ඉස්කෝලයක් දමලා ළමයින්ට ඉගැන්නුවා. ඒක නමින් විතරයි ඉස්කෝලේ හැටියට තිබුණේ. ආ, ඒ කාලේ තමයි කාලේ. අස්පේකුගේ බෙල්ලෙන් අල්ලලා උගේ පිට උඩ ඉඳගන්නට පුළුවන් හැකේ හැම එකම ඒ දවස්වල ලොක්කෙක්. දුෂන්ද ඒ වගේමයි. හිතට හැම දෙයක්ම කළා. දැන් මේ මඩුවෙන් ලිප් වතුරක්වත් හොයාගන්නට බැහැ. වෙච්ච ප්‍රයෝජනේ නම ඉතුරු වුණ එක විතරයි. මා දුෂන් දැන සිටියේ මඳ වශයෙනි. ඔහු මහලු වියේ පසුවන්නේකි. රාජාලියෙකුගේ මෙන් දිගෙති ඇස් බැමි වලින් හෙබි හෙතෙම උසති ශාන්ත පුජ්‍යලයකි. ඔහුගේ ගෙවත් පිහිටියේ ගඟෙන් එගොඩ දෙවෙනි කඩේ පිහිටි වීදියේය. අයිලේ හිටි දවස්වල දුෂන් සමූහ ගොවිපලේ මිරාබ් වාරිමාර්ග පාලකයා ලෙස වැඩ කළේය. ඔහු කාලය ගත කළේ කුඹුරුවලමය. කලාතුරකින් ඔහු අපේ වීදිය ඔස්සේ අසුපිටින් ගමන් ගත්තේ සැදැලයට බැඳි විශාල කෙත්මනේකුත් කෙත්මෙන් ගොවිතැන් කිරීම සඳහා භාවිත කරන උදැල්ල වැනි ආයුධයකි සමගය. අශ්වයාද හාම් පුතාට සමාන බවක් දැරීය. ඌද ඔහු මෙන් කටු ගොඩකි. සීන් කකුල් ඇත්තේකි. මහලු වයසටපත් දුෂන් පසුව ලියුම් බෙදීමට පටන් ගත්තේය. එහෙත් මා කියන්නේ ඒ ගැන නොවේ. කොම්සමොල් සමාජිකයෙකු වශයෙන් මා එදා හිතින් මවා ගත්තේ වැඩිහි දක්ෂ බිනිමෙහි සමත් අසරුවෙකි. ඔහු අයිලේ සිටින සටන් කාමීන් අතුරින් අතිශය තියුණු සටන් කාමියාය. ඔහු රැස්වීමල කතා කරයි. කම්මැලියන්ට සහ හොරුන්ට එදිරිව පත්‍රවලට ලියයි. එහෙත්
දිගැති යට රැවුලක් සහිත මේ ශාන්ත පුජ්‍යලයා ඉස්සර කොම්සමෝල් සමාජිකයෙකුව සිටියේ යයි සිතින් මවා ගැනීමෙහි පවාමා අසමත් වීමි. එයටත් වඩා මහා පුදුමය තරමක් අකුරු උගත් මේ මිනිසා ළමයින්ට උගන්වීමයි. එවැන්නක් අවබෝධ කර ගැනීමට මගේ බුද්ධිය ඉඩ නොදෙයි. එලිපිටම කියන්නේ නම් මේද අපේ අයිලයේ තුඩ තුඩ පවතින කට කතන්දරවලින් එකක් යැයි මම සිතුවෙමි. එහෙත් සත්‍යයට හාත් පසින්ම වෙනස් විය. පසුගිය සරත් සමයේදී මට අයිලයෙන් විදුලි පණිවිඩයක් ලැබිණි. ගමේ සමූහ ගොවිපලේ වැර යොදා සාදා නිම කළ අලුත් පාසල විවෘත කිරීමේ උත්සවයට එන ලෙස කරන ආරාධනයකිය. එවැනි ප්‍රීතිමත් දවසක ගෙදරට වී සිටීමට මට නොහැකි නිසා මම එහි යාමට සැනකින් තීරණය කළෙමි. උත්සවයට දවස් කිහිපයකට කලින් මම එහි ගියෙමි. අයිලයේ ගොඩේ ඇවිද දර්ශන කිහිපයකට වමනා කටු සටහන් අඳිමී සිතා ගතිමි. ආරාධනා ලැබුවන් අතර මහාචාර්ය සුලේමානවා මැතිණිය දූවාය. දවස් දෙක තුනක් මෙහි නවතින පසු මොස්කව් යන බව මට දැනගන්නට ලැබිනි. ඒ තේජාන්විත කාන්තාව ළමා වියේදී නගරයට ගියේ අපේ අයිලේ ඉපදී හැදී වැඩුණු පසු බව මම දනිමි. නගර වැසියෙකු පසු එමාය හඳුනාගත්තේ. තරබාරු කයකින් හෙබිය එකල මැදිවියෙහි පසු වූවාය. මනසේ පීරන් ලදෑගේ හිසකෙස් අතරින් පතර බැසී තිබිණි. සුප්‍රසිද්ධ මේ කාන්තාව සරසවියේ විද්‍යාංශයක් භාරව සිටි අතර දර්ශනවාදය ගැන දේශනයන් කළාය. විද්‍යාපීඨයේ සේවය කරන්නේ නිතර පාහේ විදේශ සංචාරයේ යෙදුණාය. වැඩ කටයුතු බහුල කාන්තාවක් වූ ඈ සමග ළඟින් ආශ්‍රය කිරීමට මට අවස්ථාවක් නොලැබිනි. එහෙත් කොහේ හමු වුණද ඒ හමුවීම් ඉතා කෙටි වූද ඈ අයිලයේ තොරතුරු මගෙන් නැසයි. මගේ චිත්‍ර ගැන ඇගේ අදහස් කියාපායි. මම ඈට මෙසේ කීමට ඉටා ගතිමි. අල්තීනායි සුලේමානවා, අයිලයට ගිහින් ගම්මුන් හමු වෙලා කතා බහ කිරීම හොඳයි නෙවද? ගම්මු ඔබ ගැන හොඳින් දන්නවා. ඔබ නිසා ආඩම්බර වෙනවා. ඒගොල්ල ඔබ ගැන දන්නේ අයිලයට ලැබෙන ආරංචි අනුවයි. එහෙත් සමහරු මෙහෙම කියනවා, අපේ සුප්‍රසිද්ධ මහාචාර්යතුමී අප සමග ආශ්‍රය කිරීමට වැඩි කැමැත්තක් නැහැ. ඈට අපේ අයිලයට කුරුකුරේවුවට එන පාර අමතක වෙලා. සත්තකින්ම අයිලයට ගිහින් එන්න ඕන. යැයි තරමක් අපහසු ලෙස අල්තීනායි සුලේමානවා කියයි. කුරුකුරේවුවට යන්න මටත් හොඳටම ආසයි. එහි ගිය කාලයක්වත් මතක නැහැ. අයිලේ අපේ නැයි නැති එක ඇත්තයි. ඒ වුණාට සත්තකින්ම අයිලයට යන්න ඕන. අයිලයට ගිහින් එන්න ලොකු ආසාවක් මාතුල උපන්න. පාසල විවෘත කිරීමේ මංගල මහසභාව පටන් ගැනීමට ඔන්න මෙන්න කියා තිබියදී සුලේමානවා මහාචාර්ය තුමී අයිලයට පැමිණියාය. ඇගේ මොටෝ රථයේ දුටු සමූහ ගොවියෝ වැළ නොකඩි මහපාරට දුවාහ. අඳුන නාය මෙන්ම නාඳුන නායද වැඩිහිටියන් මෙන්ම බාලයෝද ඇයට අතට අතදී ආචාර කිරීමට ඉදිරිපත් වූහ. අල්තීනායි සුලේමානවා මෙතරම් කුළුපග හමුවීමක් බලාපොරොත්තු නොවූ බව කිව යුතුය. ඈ තරමක් කලබල වූ බව පෙනෙන්නට තිබිණි. දෑත් එක්කොට පපුව මත තබාගත් ඈ ගම්මුන්ට ආචාර කළේ හිස සහ උඩු කයද පාත් කිරීමෙනි. ඇය වටා රැස්ව සිටි පිරිස අතරින් නෑ රැස්වීමේ සභාපති මඩුල්ල වෙත ළඟා වූයේ අමාරුවෙනි. අල්තීනායි සුලේමානවා සිය ජීවිත කාලය තුළදී රැස්වීම් සෑහෙන සංඛ්‍යාවකට සහභාගී වූවාට සැක නැත. ඒ රැස්වීම් වලදී ඈ ලැබූ ගෞරව සුළුපටු නොවන අතර එයින් ඈ සන්තෝෂයක්ද ලබන්නට ඇත. එහෙත් මේ කුඩා ගම්බද පාසලේදී ඇය පිළිගත් ගම්මුන් විසින් දක්වනු ලැබූ ලයාන්විත බව නිසා ඇගේ සිත කැළඹි. දිනෙදින් කඩා හැලුණු සතුටු කඳුළු නවත්වා ගැනීම සඳහා ඈදරූ ප්‍රයත්නයේ ඉමහත්ය. මංගල මහා සභාවේ කතාවලින් නික්බිතිව පයනියර්වරු බාලදක්ෂයෝ මහත් ගෞරවයෙන්
සුලෙයිමානවා මැතිනියන්ට රතු ලෑන්සුවක්ද මල් කලඹක්ද දී පිළිගැන්වූහ. පාසලේ සමුරු පොතේ පළමුවැනි අත්සන තැබීමේ ගෞරවයද ඇයට හිමි විය. ඉන්පසු පාසලේ ආධුනික නාට්‍ය කවයේ මෙහෙයවීමෙන් පවත්වන ලද විවිධ ප්‍රසංගය දෙකුම් කළු බවක් හා ප්‍රීතිමත් බවක් දිසිලීය. අනතුරුව පාසලේ අධ්‍යක්ෂකවරයා අමුත්තන් වූ අපටද ගුරු පිරිසට සහ සමූහ ගොවිපලේ ක්‍රියාකාරීන්ටද තම නිවසට එන ලෙස ආරාධනා කළේය. අල්තීනායි සුලෙයිමානවාගේ පැමිණීම නිසා ඇති වූ ප්‍රීතිය සැඟවීමට කිසිවකු ඉදිරිපත් නොවීය. පටපිලිවලින් සරසන ලද පුටුවක් ඈ සඳහා වෙන් කර තිබින. හැම කෙනෙක්ම ඈ කෙරෙහි ගරු සැලකිලි දැක්වීම විශේෂ උනන්දුවක් පෙන්වූහ. මෙවැනි අවස්ථාවලදී සැමදාමෙන් හඬ නගා කතා කිරීමද ප්‍රීතිමත් සාකච්ඡාද සෞදිය පිරීමද සෑහෙනට කෙරින. ගම්බද ගැටවරේ උත්සවය පවත්වන ගැටවැද විදුලි පුවත් මිටියක් ගෙහිමියාත තැබීය. විදුලි පුවත් අතිනත ගියේය. ආදිශේෂියෝ පාසල විවෘත කිරීම නිසා ශුභපත්තමින් එවු විදුලි පුවත් යේවා. විදුලි පුවත් ගෙනාවේ අර දුෂයෙන් ලොක්කද? අධ්‍යක්ෂ කැසීය. ඔව්. රැස්වීමේදී මිනිසුන්ට ඇසෙන්ට කියවන පිණිස වේලාසනින් විදුලි පුවත් ගේන්ට ඕන නිසා අශ්වාට පාර දිගටම තැළුවා. නමුත් වෙලාවට ගේන්ට බැරිවීම නිසා අපේ ලොකු නැහේ කනගාටු වෙනවා. යැයි ගැටවරයා පිළිතුරු දුන්නේය. එයාට අසුපිටින් බැහැලා එන්ට කියාපන්. දුෂයෙන්ට අඬ ගැසීම පිණිස ගැටවරයා ගියේය. මාසල අසුන්ගෙන සිටි අල්තීනායි සුලෙයිමානවා තරමක් නොසන්සුන් වූවා. අමතක වූ දෙයක් හිටි හැටියේ සිහියට නගන්නට වෑයම් කරන්නාක් වැනි පුදුම ගතියක් පෑවාය. ඔය කතා කරන්නේ කොයි දුෂයෙන් ගැනදැයි ඕ මගෙන් ඇසුවාය. ඒ සමූහ ගොවිපලේ ලියුම් බෙදන්නා ගැන. මහලු දුෂයෙන් ඔබ හඳුනනවාද? අස්ථීර ලෙස හිස සෙලවූ ඈ නැගී සිටීමට සැරසුනාය. එහෙත් එවෙලෙම වාගේ අශ්වයෙක් ජනේලයේ පසුකර යන හඬ කණෙහි වැකිනි. ගැටවරයා හැරී ආවේය. මම යාට එන්න කිව්වා. ලියුම් බෙදන්න තියෙනවයි කියලා යා ගියා. ඔහෙ ගිහින් බෙදපු ආවේ නවත්තන්ට වමන නැහැ. නැත්නම් වෙන්නේ මහල්ලන් සමග කයි කතන්දර කීමටයි. එකකුගේ කටින් පිට වූයේ ඉබේටම මෙනි. එහෙම කියන්ට එපා. අපේ දුෂයෙන් ගැන දන්නේ නැහැ. එයා නීතියට වැඩ කරන මිනිහෙක්. බාරගත් වැඩේ ඉවර කරන තුරු ඒ මිනිහා නවතින්නේ නැහැ. ඇත්ත. ඒ මිනිහා පුදුම කෙනෙක්. යුද්ධෙදී තුවාලුණු නිසා උක්‍රේනයේ ඉස්පිරිතාලෙක හිටියා. ඉන් පස්සේ උක්‍රේනයේම නැවතුණා. මෙහෙට ආවේ අවුරුදු 5කට ඉස්සෙල්ලා. නහින දෙහින කාලේ අයිලේට එන්ට ඕනයි කියලා මෙහෙ ආවේ. තනිකඩයෙක් මෙන් තවම ජීවත් වෙන්නේ. ඒ වුණත් මිනිහා ආවා නම් වඩාත් හොඳයි. දැන් තින් කමක් නැහැ. ගෙහිමියා කීය. සහෝදරවරුනි, අපි ඉස්සර දුෂ්‍යන්ගේ ඉස්කෝලේ ඉගෙන ගත්තා. සමහරුන්ට මතක ඇති. අයිලේ ගරු කටයුතු පෙරන්නෙක් සිය බීම වීදුරු එසවීය. එහෙත් දුෂ්‍යන් හොඩි අකුරු සියල්ලම නොදැන හිටියා වෙන්ට පුළුවන්. යැයි හෙතෙමස් හකුළුවමින් හා හිස වනමින් කීය. මවිතයට පත් වූ බවක් මෙන්ම උපහාසාත්මක බවක්ද ඔහුගේ විලාසය කියා පෑය. සත්තකින්ම ඒ විදියට තමයි සිද්ධ වුණේ. එක්වර කීප දෙනෙක් කීහ. හැම දෙනාම සිනාසුනහ. ඒ ගැන මොනවා කියනවද? දුෂයෙන් ආරම්භ නොකරපු වැඩක් ඉතුරුලා තියෙනවද? අපි හිතුවේ ඇත්තටම ගුරුවරයෙක් කියලයි. සිනා හඬ නිවී ගිය පසු බීම වීදුරු අතින් ගත් මිනිසා දිගටම කතා කළේය. නැවතත් හැම දෙනාම ශබ්ද නගන්නටත් මිත්‍ර ලීලාවෙන් කතා කරමින් සෞදිය පුරන්නටත් පටන් ගත්තා.